හරි අයිබෝන් පුතේ සිළු දිනාටම අයිබෝන් හැමෝටම මම පේනවද ඔව් සර් හරි මට ඔහොම විනාඩියක් දෙන්න පුතේ හරි දැන් මම පාතින් බලා ඉන්නවා කියන එක නෙමෙයි ඔයගොල්ලන් ස්මර්ට්ටම බේරවන්නේ නේද හරි අද පුතේ අපිට කතා කරන්න තියෙන්නේ අද අපිට කතා කරන්න තියෙන්නේ කාසි පිළිබඳව කතා කරන්න තියෙන්නේ පුරාණ නටබුන් පිළිබඳව පුරාණ නටබුන් පිළිබඳව තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ හරි අපි මේ වෙනකොට ඔයගොල්ලොත් එක ආන්න හැමෝම පුතේ Tamange වීඩියෝ එක ඔන් කරගන්න හැමෝම Tamange වීඩියෝ එක ඔන් කරගන්න හැමෝම Tamange වීඩියෝ එක ඔන් කරගන්න වීඩියෝ ඔන් කරන්නේ නැතුව කියන්න එපා පුතේ නෝට් එක ලියා ගන්න බැරුණා සර් එමෙයිට කියන්න සර් අරව කියන්න මෙව කියන්න ලෑස්ති වෙන්න එපා මොකද මම වීඩියෝ ඔන් කරලා තියෙන ළමයි හරිද वीडियो कॉल कर दिन लमाई लियो नाट पास से हम नोट टेक किया ना पटांग करना ये निशा टाइम ओम तमन की वीडियो कॉल कराना हरे ऐना पुते सिलु दिन आठ मा आई बो वन ये वक्त में किया ना मैं दिदास विशिष्ट देख नववर्ष सिलु दिन आ वो ये बोल रहे हितना पाता ना हम दे आप मा सर्वप्रकार मा सार्थक बनने के ला ඔබලන් ඉතිහාසයේ ගුරුවරයා විදියට මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔබලන්ගේ සිතුම් පැතුම් සියලු දේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ඒ වගේම සියලු දෙනාටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරි එතකොට මේ පුතේ දැන් යන්නේ 2022 තව හරියටම අවුරුදු දෙකකින් ඔයගොල්ලෝ අවුරුද්දකින් යනවා 11 වසරට ඊපස් ඒක වාර අවසානයේදී ඔයගොල්ලෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා ඉතින් පුතේ මේ 2022 අවුරුද්ද කියලා කියන්නේ ඕගොල්ලන්ගේ තීරණාත්මකම කාලවකවානුව 2022 දා 2023 කියලා කියන්නේ ඔයගොල්ලන්ගේ තීරණාත්මකම කාලවකවානුව මොකද මේ අපොස සාමාන්‍ය පෙළ විභාගය කියලා කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයේ එක් ටර්නින් පොයින්ට් එකක් එක් හැරුම් ලක්ෂයක් මෙතනින් තමයි පුතේ හැමදේම තීරණය වෙන්නේ මෙතනින් තමයි අධ්‍යාපනය පිළිබඳව හැමදේම තීරණය වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ මොකද ඔයගොල්ලොන්ගේ අනාගත බලාපොරොත්තුව අද ඔයගොල්ලන්ගේ මොකද අනාගත බලාපොරොත්තුව කියලා අපම ඔයගොල්ලෝ රටට වැඩදායී පුරවැසියෙක් වෙන්න කියලා හරි ඔව් රටට වැඩදායී පුරවැසියෙක් වෙන්න තමයි නමුත් පුතේ අපි හැමදෙනාම මේ ඉගෙන ගන්නෙ යථාර්ථවාදීව අපි හිතුවොත් අපි හැමෝම මේ ජොබ් එකක් කරන්න රැකියාවක් සඳහා තමයි අපි මේ ඉගෙන ගන්නෙ. ඒක තමයි ඇත්ත. කවුරු මොනවා කිව්වත් ඒක තමයි ඇත්ත කාරණාව. හරිද? එතකොට මේ අපි ඕනෑම ජොබ් එකකට යද්දී ඕනෑම ඉන්ටර්වයුව එකකට යද්දී අනිවාර්යෙන්ම පුතේ අහන කාරණාවක් තමයි අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල.
ඔස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල. එතකොට මේ ගොඩක් ඉන්ටර්විව්ස් වලට යද්දි ඉන්ටර්විව් වලට යද්දි ඕගොල්ලන්ගෙන් අහනවා මොකද්ද? ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා ඔස සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, සිංහල හරිද? මේ වැනි විෂයන් ඇතුළුව තවත් විෂයන් 7කට සම්මාන ඉල්ලනවා. තවත් විෂයන් 7කට සම්මාන ඉල්ලනවා. එතකොට මේ ලේසියෙන්ම ඒකක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තමයි මේ ඉතිහාසය කියලා කියන්නේ. එතකොට මේ ඔයගලගේ ඕ ලෙවල් විභාගය කියලා කියන්නේ ඔයගලගේ ජීවිතයේ තියෙන තීරණාත්මකම තැන. මේ හැබැයි පුතේ කවදාවත් ශිෂ්‍යත් විභාගය ඔයගලගෙන් අහන්නේ නැහැ. ඉන්ටර්විව් වලට ආවා ශිෂ්‍යත්ේ පාස් වුණොත් ශිෂ්‍යත්ේ ලකුණු ගියද? එව්ව ඇහිලි නැහැ. හරි? එව්ව අහන්නේ නැහැ. මේ ඔයගොල්ලෝ ඉස්සරහ කතා කරන මට ශිෂ්‍යත්ට එන්නේ ලකුණු 80ක්. හරිද? ඊතර දෙන්නේ ලකුණු 80ක්. හරිද? හැබැයි ඇත්තම කතාව ලකුණු 80යි තියෙන්නේ. අම්ම පල්ල ලකුණු 80යි තියෙන්නේ. හරිද? හැබැයි මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එහෙම නැහැ. හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. ඒ වගේම ඒ ලෙවල් ප්‍රතිඵල එහෙම නැහැ. හොඳ ඒ ලෙවල් ප්‍රතිඵලයක් කියලා නැත්තම් කැම්පස් යන්නේ නැහැ. හරිද? ඒක නැහැ. හරිද? ඒ නිසා පුතේ මේ ඔගොල්ලෝ ඉතාලියේ ශිෂ්‍යත්වයේ ඒක උදේ ශිෂ්‍යත්වයේ පාස් වෙලා හෙන මාන්නෙන් ඉන්නවනම් මම පාස් මට අවුලක් නැහැ. ඒ ලෙවල් වලත් ප්‍රධාන අවුලක් නැහැ කියලා එහෙම නැහැ. හරිද? එහෙම නැහැ. හරිද? එහෙම දෙයක් නැහැ. හරිද? අපි මහන්සි වෙන්න ඕනි. අපි මහන්සි වෙන විදියට තමයි ප්‍රතිඵල දෙන්නේ. අපි මහන්සි වෙන විදියට තමයි ප්‍රතිඵල දෙන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙන ඔය කතාවක් වපුරපු තරමට තමයි අස්වැන්න ලැබෙන්නේ. වපුරපු තරමට තමයි අස්වැන්න ලැබෙන්නේ පුතේ. හරිද? එතකොට ශිෂ්‍යත්වය කියන කතාව සම්පූර්ණයෙන්ම අතාරින්. මම මේකට හොඳ උදාහරණයක් කියන්නම්. හරිද? උදේසි මං පහවසරේ ශිෂ්‍යත්ව විභාගයේදී අපේ පන්තිය හරිද අපේ පන්තිය දෙකකට බෙදලා තිබටි පොඩි කාලේ කරන දෙකට බෙදෙනවා එක පැත්තක ඉන්නේ ආ වැඩ පුළුවන් මිස් ඉදන ආ වැඩ පුළුවන් සෙට් එක තමයි මේ පැත්තේ හරිද අනෙක් පැත්තේ ඉන්නේ ආ මෙයාලට වැඩිය වැඩ බෑ අන්න ඒ වගේ අපේ පන්තියේ ගුරු අමුතු විදියට එහෙම කරලා තිබ්බා මම ඉන්නේ වැඩ අර වැඩ බෑ කියන සෙට් එකේ තමයි මම ඉන්නේ එනි පැත්තේ ඉන්නේ මං ඉන්නේ වැඩ බෑ කියන සෙට් එකේ හරිද එතකොට පුතේ උදේ එක ගෑල්ලමක් ඉන්නවා මගේ ගෑල්ලම කියන්නේ මගේ හොඳ යාළුවෙක් මගේ තාමත් හොඳ යාළුවෙක් එතෙන්දි මට කිව්වා අයියෝ මේ රංගිතවා නිකන් ඉන්නනේ ඔයා ඉන්නේ වැඩ බැරි වැත්තේ යන්නේ මොනවා කියන්නේ මට මොනවා කිව්වා එහෙම මට ඒ පහවසර දෙක කිව්වා මං ඉතින් ඔය හිතේ තියාගෙන ඉන්නේ නැහැ හරිද ඒ වුණාට හරිද ඒ වුණාට පුතේ ඒ ලෙවල් වලදී හරිද ඒ ලෙවල් වලදී එයත් මගේ පන්තියම තමයි හරි එයත් මගේ පන්තියම තමයි මාත් ඒ කියන්නේ ඒගොල්ලෝ ශිෂ්‍යන් දෙපාසල වෙන ඒවට ගියා වුණාට ප්‍රයිවට් ක්ලාස් එකදී අපි එක ක්ලාස් වලට එනවා හරිද එම් ක්ලාස් වලට එනවා එතකොට මම පළවෙනි සැරෙම්ම පුතේ හොඳ රැන්ක් එකක් දාලා විශ්වවිද්‍යාලයට දේරුවා මං එතකොටම ක්ලාස් පටන් කර තිබ්බේ මං ඔයගලන්ට කියනවා මං ඒ ලෙවල් දේශපාලන විද්‍යාව උගන්වනවා මං එතකොට ඒ ලෙවල් ක්ලාසස් කරනවා දෙවෙනි පාර කරා කියන්නේ පළවෙනි පාර රිසල්ට් අවුට් පස්සේ අර රිසල්ට් එන්නත් කලින් මම දන්නවා අනිවාර්යෙන් කැම්පස් කියලා මම ක්ලාස් කරන පොලිටිකල්. එතකොට පුතේ ඔන්න දෛවය කියන්නේ මෙන්න මේක තමයි. දෛවය කියලා කියන්නේ අර පහවසරදී අර මට වැඩ බෑ ඔයා ඉන්න අර පැත්තේ කියන ළමයා ඒ මගේ යාළුවා දෙවෙනි පාර උසස් පෙළ යන්න මගෙන් ඉගෙන ගන්න මගේ ක්ලාස් එකට ආවේ. මගෙන් ඉගෙන ගන්න මගේ ක්ලාස් එකට ආවේ. හරි? ඒක තමයි දෛවය කියලා කියන්නේ. හරිද? එතකොට ඔය ශිෂ්‍යත්වයේ මගුල් කැලල ඔළු හිතේ තියා ඉන්නවා නම් මම අම්මට ඔය ශිෂ්‍යත්වයේ පාස් මට මෙව්ව ඉසි කියලා. හරිද? එහෙම දෙයක් නැහැ. හරිද? ඒක නැහැ. හරිද? තනිකර මේ දවස්වල තියන්නේ ඒ කියන්නේ ඕනෑම විභාගයකට තියෙන්නේ පුතේ උනන්දුව සහ කැපකිරීම මම නැ. උනන්දුව සහ කැපකිරීම ඕනෑම එක්කෙනෙක්ට තියෙනවා නම් අනිවාර්යෙන්ම තමන්ගේ ටාගට් එකට යන්න පුළුවන්. උනන්දුව සහ කැපකිරීම විතරයි ඕනේ. නැත්තම් මේ ලෝකේ නැහැ කිසිම කෙනෙක් වැඩ බෑ කියලා. ඉගෙන ගන්න බෑ කියලා කිසිම කොට්ටාසයක් නැහැ. ඉගෙන ගන්න ඕන නම් සිද්ධ විය යුත්තේ මොකද්ද? අවශ්‍යතාවයේ උවමනාම සහ කැපකිරීම පමණයි. ඒ පහවසරේ පුතේ මම ওই මල් විභාගයට මෙහෙුනේ නැහැ. මම තරුංගල ඊට කලින් දවසේ 37 ලියන්න කලින් දවසේ මම තරුංගල ලෙවල් තමයි ගෙදර. හරි? ඒතකොට කැපකිරීමක් නැහැ. හරි? හරි. නමුත් A level වලදී O level වලදී හැමුනේ නැහැ. එතකොට පුතේ මේ 2022 2023 කියලා කියන්නේ ඕගොල්ලන්ගේ ජීවිතයේ තියෙන
එක් තීර්ණාත්මක නිමේෂයක් එහෙම නැත්නම් තීර්ණාත්මක කඩයිමක් අර අන්න ඒක පුතේ පාස් වෙන්න ඊපස්සේ A level කරන්න ගොඩයක් අර NHR මේ 2022 දී පටන් ගත්ත මුල් දවසේ මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ එතනින් එහා කතාවක් නැත ඒ පිළිබඳව හරි අපි දර ක්ලාස් එක පටන් ගමු අපි දර ක්ලාස් එක පටන් ගමු පුතේ මම ඒ වගේම තව මතක් කිරීමක් කරනවා මම කිව්වා පුළුවන් හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම මේ අයිලර්නින් කොලෙජ් එකට Tamange යාළුවෝ 5 දෙනෙක්වත් සම්බන්ධ කරන්න කියලා මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ ඒ දේ කරයි කියලා යාළුවෝව දැනුවත් කරලා මේ අපේ ක්ලාස් එකට සම්බන්ධ කරයි කියලා මොකද පුතේ රුපියල් 1000ක් වගේ පොඩි මුදලකට රුපියල් 1000ක් වගේ පොඩි මුදලකට මේ වගේ විශාල විෂන්තෝගයක් උගන්වන වෙන ක්ලාස් එකක් මම දැකලත් නැහැ මම අහලත් නැහැ හරි ඒ නිසා අපි ඒ දා ගන්නෙත් මොකටද අපේ මේ 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 තාක්ෂණික වැඩ කටයුතු සඳහා අපේ Zoom පැකේජ් ගන්න ඕනි නැත්නම් විනාඩි 40 කට් වෙන ඕගොල්ලෝ සමහර දේව දන්නවා ඇති විනාඩි 40 කට් වෙන අපි Zoom මේ පාටිසිපේෂන් 300 වරන් තියෙන අපිට පැකේජ් තුනක් තියෙනවා ඊට පස්සේ අපේ වෙබ්සයිට් එකක් කරනවා ඒ වෙබ්සයිට් එක ඩෙවලොප් කරන්න මේ 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 ඩෙවලොප් කරන්න සෑහෙන මුදලක් යනවා හරිද අන්නේ සඳහා තමයි මේ මුදල් හරියට ගන්නෙ නැත්නම් අපි මේ සඳහා අපිට තියෙන ආත්මෘප්තිය පමණ හරි එහෙනම් පුතේ අපි ක්ලාස් එක පටන් ගමු හරි එතකොට අපි මේ වෙනකොට ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කර කර ඉඳපු පාඩම තමයි ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර මම සරලව පොඩි පැහැදිලි කිරීමක් ටිකක් කරගෙන එන්නම් මේ ඉතිහාසය කියලා කියන්නේ සරල විදියට ඉතිහාසය කියලා කියන්නේ අතීතයේ සිටි මිනිසුන් කළ කී දෑ තමයි ඉතිහාසය කියලා කියන්නේ අතීතයේ සිටි මිනිසුන් කළ කී දෑ තමයි ඉතිහාසය කියලා කියන්නේ එතකොට මේ මූලාශ්‍ර කියලා කියන්නේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර කියලා කියන්නේ මේ අතීත තොරතුරු පිළිබඳව අපිට තොරතුරු දැනගන්න පුළුවන් දේවල් තමයි මූලාශ්‍ර කියලා කියන්නේ මේ මූලාශ්‍ර ගත්තට පස්සේ මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි එකක් සාහිත්‍ය මූලාශ්‍ර අරක පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර සාහිත්‍ය මූලාශ්‍ර නැවතත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර සහ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ මේ ලංකාව ඇතුලේ ඉපදිච්ච අර ලංකාව කියන්නේ ලංකාව ඇතුලේ ඉපදිලා මේ ලංකාව ගැන තොරතුරු සඳහන් කරලා ලියපු ගද්‍ය සහ පද්‍ය මේට අවුරුදු 2000 කට විතර පෙර ලියපු ලංකාව ගැන ලියපු ගද්‍ය සහ පද්‍ය තමයි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ එතකොට විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ මේ ලංකාව ගැන ඇල්මක් ලංකාව ගැන කැමැත්තක් දක්වපු යුරෝපා ජාතීන් විසින් යුරෝපා ජාතීන් නෙමෙයි වෙනත් ජාතීන් විසින් ලංකාව පිළිබඳ තොරතුරු ඇතුළත් කරලා ලියපු ග්‍රන්ථ හා ලේඛන තමයි මොනවද විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ මම පොඩ්ඩක් වේගින් යනවා මොකද මම මේවා හැමදාම කියන නිසා හරි ඊට පස්සේ මම ඕගොල්ලොත් එක්ක කතා කරා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පිළිබඳව මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් කොටස් වලට බෙදෙනවා අභිලේඛන සෙල්ලිපි කාසි පුරාණ නටබුන් චිත්‍රහා මූර්ති කියලා ප්‍රධාන වශයෙන් කොටස් වලට බෙදිලා යනවා මතකයිද හැමෝටම හරි එතකොට සෙල්ලිපි වර්ග කිහිපයක් තියෙනවා පුතේ මොනවද ඒ සෙල්ලිපි වර්ග ටික කියලා කියන්න මට සෙල්ලිපි වර්ග කියන්න මට ලෙන්ලිපි ගිරිලිපි කැමලිපි පෝර්ලිපි ආසන ලෙන්ලිපි ගිරිලිපි කැමලිපි පෝර්ලිපි සහ ආසන ලිපි තමයි සෙල් ලිපි වර්ග ටික ඊට පස්සේ කාසි මෙරට භාවිතා වූ හරි පැරණිතම කාසි වර්ගය මොනවද කහවණු කහාපණ කියලා කියනවා කහවණු කියලා කියනවා ඊට පස්සේ පොළොන්නරු යුගයේදී මෙරට භාවිතා කරපු කාසි වර්ග මොනවද පුතේ තඹ මස්න කාසි එතකොට මේ ලංකාවේ ඇතුලේ පිටරට يعني වෙනත් විදේශීය රටවල් වල කාසි තිබිලා තඹ වෙලා තියෙනවා රෝම කාසි චීන කාසි ලන්දේසි කාසි ඉන්දියානු කාසි එතකොට මේ වෙනත් රටවල් වල කාසි අපේ රට තුල තිබිලා හම්බ වෙනවයි කියලා කියන්නේ විදේශීය වෙලදාම අපේ ලංකාව තුල තිබ්බයි කියන එක විදේශීය වෙලදාම අපේ රට තුල තිබ්බ කියන කාරණාව තමයි අපිට එතනදී ඔප්පු වෙන්නේ හරි විනාඩි 5ක් දෙන්නම් පුතේ ගිය සති උගන්න පුතේක හොඳට කියව ගන්න දැන් හොඳට කියව ගන්න ගිය සතියේ උගන්න පුතේක විතරයි ඈ
හරි පුතේ අපි ක්ලාස් එක පටන් ගමු ඉතුරු ටික අද කතා කරන්න දෙන්නේ අපිට පුරාණ නටබුන් පිළිබඳ උදාල ඔයාලා වීඩියෝ ඔන් කරගන්න හරි පුරාණ නටබුන් පුරාණ නටබුන් පුතේ මේ ලංකාවේ තියෙන අර ලංකාවේ තියෙන පැරණි ගොඩනැගිලි ආ පැරණි ගොඩනැගිලි ඊට පස්සේ දාගෑම් ස්මාරක වැව් ආ එයා විනාශ වෙලා ගිය වැව් පොකුණු මෙන්න මේ සියල්ලම අයිති වෙන්නේ ආ මෙන්න මේ සියල්ලම අයිති වෙන්නේ පුතේ පුරාණ නටබුන් වලට ගල්කණු තියෙනවා මෙන්න මේ සියල්ලම අයිති වෙන්නේ මෙන්න මේ කියන සියල්ලම අයිති වෙන්නේ පුරාණ නටබුන් වලට පුරාණ නටබුන් වලට තමයි මේ සියල්ලම අයිති වෙන්නේ එතකොට මේ අතීතය පිළිබඳ තොරතුරු රසක් උතේ මෙන්න මේවා තුලින් අපිට අනාවරණය කරගන්න පුළුවන් පැරණි ගොඩනැගිලි ආ එතකොට මේ පැරණි ගොඩනැගිලි වලින් අපිට හිතා ගන්න පුළුවන් මේ අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු මේ Tamanගේ වාසස්ථාන ගොඩනගාගත්තේ කොහොමද කියලා ආ ඒවයි තිබ්බ සැපපහසු ඒවයි තිබ්බ ෆැසිලිටීස් ආ ඒ වගේම මොනවද කියලා ආ ඒවයි තිබ්බේ මොනවද මේගොල්ල පරිහරණය කරේ මොනවද ආ එතකොට අපිට පුළුවන් මෙන්න මේ පැරණි ගොඩනැගිලි තුලින් මේ අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු මොන වගේ නිවාසද ගොඩනගා ගත්තේ ඒ වගේම අතීතයේ පාලකයෝ ජීවත් වුණේ මොන වගේ ස්ථානවලද ඒගොල්ලන්ට මොන වගේ සැප පහසුකම්ද තිබුණේ ආ අන්න ඒ වගේ අපිට මේ පැරණි ගොඩනැගිලි තුලින් හොයා ගන්න පුළුවන් අතීතයේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගන්න පුළුවන් ඒ වගේම දාගැම් ආ එතකොට මේ දාගැබ් ගත්තට පස්සේ මේ දාගැබ් වල මේ දාගැබ් නිර්මාණය කරන්න මොන වගේ තාක්ෂණයක්ද ආ මෙන්න මේ වගේ දාගැබ් නිර්මාණය කරන්න මොන වගේ තාක්ෂණයක්ද යොදාගත්තේ කියලා අපිට තොරතුරු හෙළි වෙනවා ඒ වගේම විවිධ ස්මාරක තියෙනවා මේ ස්මාරක වල යම් යම් තොරතුරු සඳහන් වෙලා තියෙන්න පුළුවන් යම් යම් තොරතුරු සඳහන් වෙලා තියෙන්න පුළුවන් ඒ වගේම වැව් එතකොට මේ වැව් වල වැව් නිර්මාණය කරද්දී මොන වගේ තාක්ෂණයක්ද අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු යොදාගෙන තියෙන්නේ අපිට මෙන්න මේ වගේ කරුණු වලින් ආ මෙන්න මේ වගේ කරුණු වලින් අතීතය පිළිබඳ තොරතුරු රස අනාවරණය කරගන්න පුළුවන් ඉතිහාස තොරතුරු රසක් අනාවරණය කරගන්න පුළුවන් ඒ වගේම පොකුණු තුලිනුත් ඒ වගේම තමයි ඒ වගේම ගල් කණු ආ ගල් කණු උදේ ඔයගොල්ලෝ අනුරාධපුර පොළොන්නරුව ආශ්‍රිත ප්‍රදේශවලට සංචාරය කරලා තියෙනවනම් නැත්නම් ඕගොල්ලෝ ඒ වගේ ප්‍රදේශවල ජීවත් වෙනවනම් ඕගොල්ලන්ට මේ විශාල පරිමාණයක يعني විශාල ප්‍රමාණයක් පුරාණ නටබුන් දැක ගන්න පුළුවන් පුරාණ නටබුන් විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් ඔයාලා ගිහිල්ලා තියෙනවද පුතේ අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවල අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවල සංචාරය කරලා තියෙනවද ගිහිල්ලා තියෙනවද ට්‍රිප් එකක්වත් ගිහිල්ලා තියෙනවද නැත්තම් මේ ප්‍රදේශ වල ජීවත් වෙන කවුරු හරි ඉන්නවද? ගිහිල්ලා තිබෙන කට්ටිය ඉන්නවද? ගිහින් තියෙනවා. එතකොට පුතේ ඔයාලට මේ අනුරාධපුර සහ පොළොන්නරු ප්‍රදේශ වල ඔයගලන්ට පූජා නගර වගේ ප්‍රදේශ වලට ගියොත් අර අර ඔයගලු පුතේ ඒ වගේ ප්‍රදේශ වලට ගියොත් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ පැරණි ගොඩනැගිලි දාගැ ස්මාරක වැව් කොකුණු ගල් කණු විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් හරි එතකොට පුතේ ඔව් අර කොටු කොටු වගේ හදලා තියෙන්නේ කියන්නේ gadol විතරක් සමහර ඒවා ඉතිරි වෙලා තියෙනවා හරිද එතකොට අපිට ඒව තුලින් මෙව සියල්ලම අයිති වෙන්නේ පුරාණ නටබුන් වලට ඒ සියල්ලම අයිති වෙන්නේ පුරාණ නටබුන් වලට එතකොට පුතේ අපිට මේ අතීතයේ ඉතිහාසය පිළිබඳ මේ අතීත ඉතිහාසය පිළිබඳ තොරතුරු රසක් ඒවතුලින් අනාවරණය කරගන්න පුළුවන් මේගොල්ලෝ ගොඩනැගිලි හදද්දී මේ අත්විවරම් යොදලා තියෙන්නේ කොහොමද මේගොල්ලෝ ගොඩනැගිලි හදද්දී
මේ අතීතයේ තිබුණ නැහැ නේ පුතේ සිමෙන්ති. එතකොට මේ සිමෙන්ති වගේ ද්‍රව්‍ය වෙනකොට මේගොල්ලෝ මොනවද භාවිතා කරලා තියෙන්නේ? ඒ වගේම මේ දාගැබ් වගේ දේවල් හදනකොට මොන වගේ තාක්ෂණයක්ද ඒගොල්ලෝ මේ සඳහා යොදාගෙන තියෙන්නේ? ආ ඔයගොල්ලෝ අහලා තියෙනවනේ මේ දුඩුගම් රජතුමා ඉදිකර මේ 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 දාගැබ් මොකද්ද? රුවන්වැලි මහසෑය. රුවන්වැලි මහසෑය පුතේ රුවන්වැලි මහසෑය අත්තිවාරම රියන් හතක් ගැඹුරුයි. හරිද? රියන් හතක් ගැඹුරුයි. ඔගොල්ලෝ ඒ කාරණාව අහලා ඇති. එතකොට අපිට ඒවතුලින් මොනවද පුතේ පැහැදිලි වෙන්නේ? මේ අතීතයේ තිබ්බ තාක්ෂණය පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් ඉතිහාසයේ. හරිද? රියන් කියලා කියන්නේ රියන් කියලා කියන්නේ පුතේ මේ අර අර මනිනේ ඒකකයක්. මනිනේ ඒකකයක් රියනක් කියලා කියන්නේ. හරිද? එතකොට වැව් ගත්තට පස්සේ ආ වැව්. එතකොට මේ වැව් නිර්මාණය මේ අපිට මේ හිතන විදිහට පුතේ වලක් කපලා වැවක් නිර්මාණය කරන්න බෑ. හරිද? මේ වැවක් නිර්මාණය කරන්න ඉහළ තාක්ෂණයක් තියෙන්න ඕනි. එතකොට අපිට ඒවා මේ පුරාණ නටබුන් වලට මේවා අයිති වෙන්නේ අපිට. එතකොට මේ පුරාවිද්‍යාඥයන් මේවා කැණීම් තුලින් පුරාවිද්‍යාඥ මේවා කැණීම් තුලින් ඒගොල්ලෝ අනාවරණය කරලා තියෙනවා මේ ඉතිහාසය තුල අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු පැරණි ශ්‍රී ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සු ඉහළ තාක්ෂණයක් යොදලා තියෙනවා මේවා නිර්මාණය කරන්න. ආ වැව් බැම්ම නිර්මාණය කරනකොට මේ වැව් බැම්ම හදන ස්ථානය පුතේ මෞපාෂාණය දක්වා හාරලා තියෙනවා. මෞපාෂාණය දක්වා හාරලා තියෙන. එතන ඉඳලා තමයි පුතේ අත්තිවාරම ගොඩනගාගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට කොයිතරම් තාක්ෂණයක් අතීතයේ තිබ්බද? එතකොට ඉතිහාසය තුල තිබ්බද කියලා අපිට තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් පුතේ මෙන්න මේ කියන පුරාණ නටබුන් තුලින්. මෙන්න මේ කියන පුරාණ නටබුන් තුලින්. ඒ වගේම පුතේ ඒ වගේම මේ වැවක් වගේ දෙයක් නිර්මාණය කරද්දී මේ වැවක ජලය ඉවත් කරන්නේ කොතනින්ද? වැවක ජලය ඉවත් කරන්නේ කොතනින්ද? මොකින්ද බොල වැවක වතුර ඉවත් කරන්න අයින් කරන්නේ? පිටවන්න. සොරව්ව. හරිද? සොරව්වේ. හරිද? එතකොට මේ වැව් බැම්ම මේ පොඟුර ඉතින් වැවක් මෙච්චර විශාලයි නම් දැන්කො මේ වැව් බැම්ම කියලා. මෙන්න මේ වැව් බැම්ම. එතකොට මේකේ ජලය පුරවන තියෙන අධික පීඩනයක් මේ වැව් බැම්මට එනවා. අධික පීඩනයක් මේ වැව් බැම්මට එනවා. එතකොට මෙන්න මේ වගේ කුඩා තැනකින් තමයි සොරව කියන කුඩා තැනකින් තමයි ජලය ඉවත් වෙන්නේ. එතකොට මේ වගේ පීඩනයක් මේ හිලකින් එද්දි හරිද මේ විශාල ස්ථානයක් තියෙන මේක විශාල පරිමාණයක් නේ. එතකොට මේ පරිමාණය මෙතන පරිමාණය ඔයගොල්ලෝ බලන්න හරිද? එතකොට විශාල තැනකින් එළියට එද්දි හරිද විශාල තැනකින් මේ වතුර විශාල ප්‍රමාණයක් අධික පීඩනයක් එද්දි සමහර වෙලේ වැව් බැම්ම ගලෝබන යන්න පුළුවන්. එතකොට ඒව වළක්වන්න මේ වෙනම නිර්මාණ කරලා තියෙන බිසෝ කොටු වගේ දේවල්. හරිද? එතකොට මේ පුරාණ නටබුන් තුලින් මේ මේවා කැණීම් තුලින් අපිට මේ අතීතයේ තාක්ෂණය පිළිබඳ ඉගෙන ගන්න පුළුවන්. වැවක් කියලා කියන්නේ පුතේ හෙන විශාලයි. වැවක් කියලා කියන්නේ හෙන විශාලයි. එතකොට විශාල වැවකින් ජලය පිට කරද්දී උඩා තැනකින් තමයි පුතේ ජලය පිට කරන්නේ. එතකොට කොයිතරම් පීඩනයකින් එනවද? ඔයගලට ඒක බලා ගන්න පුළුවන් ගන්න පුතේ බැලුම් බෝලයක්. බැලුම් බෝලයට වතුර පුරවන්න අනින්න හිලක් විදින්න. හරිද? සමහර විට බැලුම් බෝලේ ඉතුරු ටික කඩාගෙන එළියට බහින්න පුළුවන්. අන්න ඒ වගේ තමයි වැවකින් හරියට ලොකු පීඩනයකින් වතුර ඉවත් වෙලා ගියොත් වැව් බැම්ම ගලවගෙන යන්න පුළුවන්. එතකොට ඒව වළක්වන්න තමයි බිසෝ කොටු වගේ නිර්මාණ කරලා තියෙන්නේ. එතකොට මේ පුරාවිද්‍යාත්මක කැණීම් තුලින් ඒ කාලේ ලැබක් හදන්න අවුරුදු 100ක්වත් නැහැ. ඒක නම් පුතේ ඒ කාලේ ගිහිල්ලා තමයි බලන්න ඉන්නේ කොයිතරම් කාලයක් සාමාන්‍යයෙන් යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහැ නේ පුතේ. අතින් තමයි ඔය දේ ඔක්කොම කරන්නේ නැත්තේ. ඒතකොට කාලයක් ගත වෙන්නේ නැති මිනිස් ප්‍රමේයෙන් තමයි හැමදේම කරන්නේ. හරි. එතකොට අන්න එතකොට පුතේ කොයිතරම් තාක්ෂණ අතීතයේ තුල ඉතිහාසය තුල තිබ්බද කියලා අපිට මේ පුරාණ නටබුන් තුලින් ඔප්පු වෙනකොට ඉතිහාස කරුණු රාශියක්
ඉතිහාසය ගැන තොරතුරු රාශියක් පුතේ ඉගෙන ගන්න පුළුවන් මේ පුරාණ නටබුන් තුලින් තේරුණාද කියලා දුන්න වේගෙ වැඩිද තේරුණා තේරුණා සර් කවු හරි තේරුණ නැති කෙනෙක් ඉන්නවද මං කියාගෙන කියාගෙන සර් මේ කියාවට තේරුන්නේ නැහැද මං හිතන්නේ නැහැ සර් සිංහල තේරෙනවා නම් ඒක තේරෙන්න ඕනේ මොකද හයියෙන් හයියෙන් කියාන ගියාට අවුලක් නැහැ තේරෙන ටිකක් කියුනි සර් වැරක් කරාද නිදාණයක් එතන තියෙනවා කියන්නේ ඇත්තද ඇත්ත පුතේ හරි ඇත්ත ඒකට හේතුව තමයි අන්න වැරක් සාමාන්‍ය හතර දෙනෙක් අනිවාර්යයෙන්ම නිදාණයක් තිය ආරණ්‍යම යන්නේ නැහැ උඹලා කිව්වා හරි මේ ඒක හරි ඒකට හේතුව තමයි අනාගතයේ දවසක ඒ වැව ප්‍රතිසංස්කරණය කරන්න ඒ නිදාණය අරගෙන ප්‍රතිසංස්කරණය වැව ප්‍රතිසංස්කරණය කරන්නත් කියලා තමයි ඒ වගේ නිදාණයක් ඒ වගේ ස්ථානයක දාන්න. ඒනොට අපේ උන්දල මොකද කරන්නේ? ගත්ත නිදාණේ උන් හදාගත්ත උගේ ජීවිතේ. උන් උත්තරයි කරන්නේ වැවක ප්‍රතිසංස්කරණයක් කරන්නේ නැහැ. හරි. හරි. එහෙනම් පුතේ ලියාගමු. එහෙනම් ලියාගමු. පුරාණ නටබුන් කියලා තැනින් ලියාගමු. පුරාණ නටබුන්. පුතේ ඔයගොල්ලන්ගේ වීඩියෝ ඔන් කරගන්න. නෝට් එක ලියද්දී Netula, switch on your video. Hari, liyaganna puthe, liyaganna. Sri Lankawe boho pradeshawala. ශ්‍රීලංකාවේ බොහෝ ප්‍රදේශවල පැරණි ගොඩනැගිලි පැරණි ගොඩනැගිලි පරණි ගොඩනැගිලි ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පරණි ගොඩනැගිලි ගල්කණු ගල්කණු දාගැප් වැව් පොකුණු ආදී නටබුන් විශාල ප්‍රමාණයක් නටබුන් විශාල ප්‍රමාණයක් පුරාණ නටබුන් යනු
පුරාණ නටබුන් යනු පුරාණ නටබුන් යනු පුරාණ නටබුන් යනු පුරාණ නටබුන් යනු මෙරට ඉතිහාසය පිළිබඳ හැදෑරීමට 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 අත්‍යවශ්‍යම මූලාශ්‍රයකි අත්‍යවශ්‍යම මූලාශ්‍රයකි අත්‍යවශ්‍යම මූලාශ්‍රයකි මෙම පුරාවිද්‍යාත්මක නටබුන් තුලින් 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 මෙම පුරා විද්‍යාත්මක නටබුන් තුලින් අතීත ප්‍රජාවගේ අතීත ප්‍රජාවගේ අතීත ප්‍රජාවගේ නිර්මාණාත්මක හැකියාව නිර්මාණාත්මක හැකියාව නිර්මාණාත්මක හැකියාව නිර්මාණාත්මක හැකියාව නිර්මාණාත්මක හැකියාව නිර්මාණාත්මක හැකියාව තාක්ෂණය 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 වාස්තු විද්‍යාව වාස්තු විද්‍යාව වාස්තු විද්‍යාව ජලපාලනය වැනි ජලපාලනය වැනි ජලපාලනය වැනි ජලපාලනය වැනි අංශ රාශිය පිළිබඳව අංශ රාශිය පිළිබඳව අංශ රාශිය පිළිබඳව අංශ රාශිය පිළිබඳව තොරතුරු පුළුල්ව අධ්‍යයනය කිරීමට හැකිය තොරතුරු පුළුල්ව අධ්‍යයනය කිරීමට හැකිය තොරතුරු පුළුල්ව අධ්‍යයනය කිරීමට හැකිය තොරතුරු
පුළුල්ව අධ්‍යයනය කිරීමට හැකිය. තොරතුරු පුළුල්ව අධ්‍යයනය කිරීමට හැකිය. තොරතුරු පුළුල්ව අධ්‍යයනය කිරීමට හැකිය. හරි පුතේ. අර මම කලින් කිව්ව කාරණාවම තමයි ඔතනදී ලියන්න දුන්නේ. හරි. පුරාවිද්‍යාත්මක අර පුරාවිද්‍යාත්මක නටබුන් තුලින් අර පුරාවිද්‍යාත්මක නටබුන් තුලින් පුතේ මොකද්ද? පුරාවිද්‍යාත්මක නටබුන් වලට අයත් වෙනවා පැරණි ගොඩනැගිලි, දාගැබ්, ස්මාරක, ගල්කණු, වැව්, පොකුණු වගේ දේවල් මේ පුරාවිද්‍යාත්මක නටබුන් විදියට යොදා ගන්න පුළුවන්. හොයා ගන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම මේ අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශ ආශ්‍රිතව විශේෂයෙන්ම මේ අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශ ආශ්‍රිතව පුරාණ නටබුන් විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. එතකොට මේ පුරාණ නටබුන් තුලින් මේ අතීතේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ මොනවද පුතේ? නිර්මාණාත්මක හැකියාව, තාක්ෂණය, වාස්තු විද්‍යාව, ඊපස්සේ මේ ජල පාලනය පිළිබඳ විශේෂයෙන්ම ජල පාලනය පිළිබඳ හොයා ගන්න පුළුවන් පුතේ. කොහෙදද? සීගිරියේ තියෙන මේ ජල පොකු, කියන්නේ මේ ජල පොකුරු පිළිබඳව, කියන්නේ ජල මල් තියෙනවා සීගිරියේ, තියෙන ජල මල් තාමත් පුතේ වැසි කාලේදී මේ ජල මල් ක්‍රියාත්මක වෙනවා. එතකොට අපිට ඒ වගේ තාක්ෂණය පිළිබඳ ඉගෙන ගන්න පුළුවන්. ඒ වුණාට ඒ සීගිරියේ ඒ ජල මල් තාමත් කොහමද වැහි කාලේ ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒ තාක්ෂණය තාමත් අපේ ලංකාව තුර හොයාගෙන නැහැ. ඒක හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේ තාක්ෂණය අතීතයේ තුල තිබිලා තියෙනවා, ලංකාව තුල අතීතයේ තුල තිබිලා තියෙනවා. හරි. එතකොට පුතේ, එතකොට මේ අතීත වාස්තු විද්‍යාව පිළිබඳව, අතීතයේ වාස්තු විද්‍යාව පිළිබඳව හරි, අතීතයේ වාස්තු විද්‍යාව පිළිබඳව තොරතුරු හොයා ගන්න පුළුවන්. ඔහුගේ YouTube එකේ තියෙන හොයා ගන්න පුළුවන්. ඔහුගේ YouTube එක පාවිච්චි කරනවා නම් ඒ වගේ දේවල් බැලුවට කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. හරි. මේ කාරණාව පැහැදිලිද? මේ වෙනකන් කරු පැහැදිලිද දැන් ඔයාලට? ප්‍රශ්න තියෙනවද? ඔව් සර් පැහැදිලි. පැහැදිලි සර්. එහෙනම් පුතේ කියව ගන්න. හරි. එහෙනම් කියව ගන්න.
හරි කියෝගෙන ඉවරනේ හරි අපි ඊළඟ කොටස යමු චිත්‍ර මූර්ති හා පුරා වස්තු චිත්‍ර මූර්ති හා පුරා වස්තු චිත්‍ර මූර්තිය පුරාවස්තු දෙවල් තමයි අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ. හරි. පුතේ මේ පැරණි කාලේ පැරණි චිත්‍ර මූර්ති කැටයම් තුලින් මේ අපේ රටේ මේ සංස්කෘතිය පිළිබඳව අපේ රටේ සංස්කෘතිය පිළිබඳව ඉතා විශාල කරුණු රාශියක් හොයා ගන්න පුළුවන්. ඒතකොට මේ අතීතය පිළිබඳව තොරතුරු හොයා ගන්න පුළුවන් තොරතුරු ඉගෙන ගන්න පුළුවන් ජීවමාන සාක්ෂිය තමයි පුතේ මේ චිත්‍ර මූර්තිය කැටයම් කියන්නේ චිත්‍ර මූර්තිය කැටයම් කියලා කියන්නේ එතකොට මේ චිත්‍ර මූර්ති කැටයම් තුලින් අපිට මේ ඉතිහාසයේ මේ සංස්කෘතිය පිළිබඳව මේ ඉතිහාසයේ ජීවත් වෙච්ච මිනිස්සු ඒ කියන්නේ අතීතයේ තුල ජීවත් වෙච්ච මිනිස්සු ඇඳුම් පැළඳුම් ඇද්දේ කොහොමද ඔවුන්ගේ කොණ්ඩා මෝස්තරය මොන වගේද ඔවුන්ගේ ආභරණ ඔවුන් ආභරණ පැළඳුවේ මොන වගේද හරිද එතකොට අතීතයේ ජීවත් වෙච්ච ප්‍රභූවරුන් හරිද මොන වගේ ආභරණද පැළඳුවේ පැළඳුවේ ඒ වගේම අතීතයේ ප්‍රභූවරුන් මොන වගේ ඇඳුම් පැළඳුම්ද ඇඳේ ඒ වගේම අතීතයේ ජීවත් වෙච්ච සාමාන්‍ය ජනතාව මොන වගේ ඇඳුම් පැළඳුම්ද ඇඳේ මොන වගේ ආභරණද පැළඳුවේ හා ඒ වගේ පුතේ මේ අතීත මිනිසුන්ගේ ඉතිහාස තොරතුරු පිළිබඳව කරුණු රාශියක් ඉගෙන ගන්න පුළුවන් තැනක් තමයි මූලාශ්‍රයක් තමයි මේ චිත්‍ර මූර්ති හා කැටයම් කියලා කියන්නේ උදාහරණයක් විදියට ගන්න සීගිරියේ බිතු සිතුවම් එතකොට අතීතයේ ඒ කාලේ දපු කාන්තාව මොන වගේ ඇඳුම් පැළඳුම් දැන්නේ ආ ඒ වගේම අතීතයේ මොන වගේ කොණ්ඩ මෝස්තරද තිබ්බේ ඒ වගේම අතීතයේ ජීවත් වෙච්ච කාන්තාවෝ මොන වගේ ආභරණද පැළැන්දුවේ කියලා අපිට තොරතුරු රාශියක් උදේ මේ චිත්‍ර මූර්ති හා කැටයම් තුලින් හොයා ගන්න පුළුවන් ආ මාත් ඇදලා ඉය ඔයා එනමට නම් කොල්ලෝ හරිද හරිද හරි හරි එතකොට පුතේ මේ සමහර රජවරුන්ගේ චිත්‍ර ඇඳලා තියෙනවා සමහර රජවරුන්ගේ චිත්‍ර ඇඳලා තියෙනවා එතකොට මේ අතීතේ රජවරු කියලා කියන්නේ ප්‍රභු පිරිස එතකොට මේ ප්‍රභු පිරිස මොන වගේ ඇඳුම් පැළඳුම් දැන්නේ ආ ඔයගොල්ලන්ට මේ දළදා මාලිගාවට ගියොත් එහෙම ඒකේ කෞතුකාගාරය තියෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ ඇඳපු චිත්‍රය ගිහලා තියෙනවද ආ එතකොට හරිද මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පුතේ මේ මොට්ටුවක් පවා තියලා තියෙනවා දැකලා තියෙනවද ආ ඔහුගේ මොට්ටුවක් පවා තියෙනවා ආ ඔන්න අපේ සයිඩ් එකලු හරි 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 එතකොට පුතේ හරිද ඔව් පුතේ දෙමළ නෙවෙයි නානක්කාර වංශිකේ නානක්කාර වංශිකේ හරි එතකොට අහන්න එතකොට පුතේ ඔවුන් මොන වගේ ඇඳුම් පැළඳුම්ද ඇඳේ ආ ඒ වගේම ඔවුන්ගේ ආභරණ මොන වගේද අතීතයේ පුතේ පුරුෂයෝ පවා මොකද්ද කරාමු දාලා තිබිලා තියෙනවා දැන් නම් එක කනකට රයිනේ පුතේ කොල්ලෙක් පිරිමික් දාන්නේ හරි එක කනකටයි දාන්නේ හරිද ඒත් ඔය පොඩ්ඩයි ඉඳලා ඉඳලා එකෙක් දෙන්නෙක් නෝයි දාන්නේ කොයි කොයි හරියන හරි නමුත් මේ අතීතයේ පුරුෂයන් ගොඩක් ප්‍රමාණයක් මොකද්ද කරාමු දාලා තියෙනවා ඒ වගේම මෙන්න මෙතනට ආභරණයක් දාලා දිනව වලල්ලක් වගේ එකක් මේ දෙපැත්තට හරිද ඕ වගේ පුතේ මේ අතීත තොරතුරු පිළිබඳව කරුණු රාශියක් ඉගෙන ගන්න පුළුවන් මේ චිත්‍ර මූර්තිය කැටයම් තුලින් හරි මම ප්‍රශ්නයක් අහනවා අර ප්‍රශ්නෙත් එක්ක මම අහන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඒ ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ අවසාන සිංහල නායකයා කවුද? රජු කවුද? අවසාන සිංහල රජු වික්‍රම රාජසිංහ රජු නායකයා
ලංකාවේ අවසාන සිංහල රජු කවුද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. පුතේ ලංකාවේ සිංහල අවසාන රජු තමයි ශ්‍රී වීරේන්ද්‍ර සිංහ රජු. අර සිංහල රජු. ලංකාවේ අවසාන රජු තමයි කවුද? ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. ලංකාවේ අවසාන රජු තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. ඔහු සිංහලේ නෙවෙයි. හරිද? ලංකාවේ අවසාන සිංහල රජු තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු. හරි? ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු. හරි? ඔය දෙක පටලව ගන්න එපා ඈ. ඔය දෙක පටලව ගන්න එපා. හරි. जीवमान साक्ष्य මේ පුරාවස්තු කියලා කියන්නේ අතීත ජනතාව විසින් නිර්මාණය කරන ලද හෝ පරිහරණය කරන ලද ආ දැනට ඉදිරියව පවතින දේ තමයි පුරාවස්තු කියලා කියන්නේ. මොකද්ද පුරාවස්තු කියලා කියන්නේ? අතීත ජනතාව විසින් පරිහරණය කරන ලද හෝ අතීත ජනතාව විසින් පරිහරණය කරන ලද හෝ දැනට ඉදිරියව පවතින දේ දැනට ඉතිරිව පවතින දේ තමයි මොකද්ද මොකද්ද මේ පුරාවස්තු කියලා කියන්නේ අතීත ජනතාව විසින් නිර්මාණය කරන ලද හෝ පරිහරණය කරන ලද දැනට ඉතිරිව පවතින දේ තමයි පුරාවස්තු කියලා කියන්නේ ඔන්න බලාගන්න අතීත ජනතාව විසින් පරිහරණය නිර්මාණය කරන ලද වූ පරිහරණය කර දැනට ඉතිරිව පවතින දේ දැනට ඉතිරියව පවතින දේ තමයි පුතේ මොනවද පුරාවස්තු කියලා කියන්නේ පුරාවස්තු කියලා කියන්නේ එතකොට පුතේ හරිද එතකොට ඔය කෞතුකාගාරවල තියෙන කෞතුකාගාරවල රජවරුන්ගේ වලලු තියෙනවා කඩු තියෙනවා කිනිසි තියෙනවා හරිද ඊට පස්සේ පබළු මාල තියෙනවා හරිද ඔය සියල්ලම අයිති වෙන්නේ පුරාවස්තු ගණයට ඔය සියල්ලම අයිති වෙන්නේ පුරාවස්තු ගණයට හරි දැන් තේරුණාද චිත්‍ර මූර්තිය පුරාවස්තු පිළිබඳව අවසන්යි තේරුණාද පුතේ අවසන් එහෙනම් අපි ලියමු එහෙනම් අපි ලියමු චිත්‍ර මූර්තිය පුරාවස්තු පිළිබඳව මූර්ති මූර්ති පැරණි මූර්ති පැරණි මූර්ති අපව කියන්නකෝ පැරණි මූර්ති චිත්‍ර හා කැටයම් යන ආදිය චිත්‍ර හා කැටයම් යන ආදිය යන ආදිය අතීත ශ්‍රී ලංකාවේ
අතීත ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පෙන්ඳුම් කරන 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 ජීවමාන සාක්ෂිය ලෙස ජීවමාන සාක්ෂිය ලෙස ජීවමාන සාක්ෂිය ලෙස පෙන්වා දීමට හැකිය පෙන්වා දීමට හැකිය මේවා තුලින් අතීත ප්‍රජාවගේ 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 මේවාතුලින් අතීත ප්‍රජාවගේ කලා කුසලතාවය කලා කුසලතා කලා කුසලතා කලා කුසලතා ඇඳුම් පැළඳුම් ඇඳුම් පැළඳුම් ආභරණ පරිහරණය ආභරණ පරිහරණය ආභරණ පරිහරණය ආගමික විශ්වාසයන් ආදී 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 බොහෝ කරුණු අධ්‍යයනය කිරීමට හැකිය බොහෝ කරුණු අධ්‍යයනය කිරීමට හැකිය බොහෝ කරුණු අධ්‍යයනය කිරීමට හැකිය ඊට පස්සේ ටියුට් එකේ තියෙන පුතේ සීග්‍රී චිත්‍ර උදාහරණයක් වශයෙන් ගත හොත් පැරණි කාන්තාවගේ ඇඳුම් පැළඳුම් ආභරණ කොණ්ඩමෝස්තර රූපවලාන්‍ය ආදී අංශ කීපයක් ගැනම එමගින් තොරතුරු ලබා ගත හැක ඊට පස්සේ යටින් නැවතත් තියෙන හිස්තනක් ඒකේ ලියන්න පුරාය වස්තු යනුවෙන් අදහස් කරනු ලබන්නේ පුරා වස්තු යනුවෙන් අදහස් කරනු ලබන්නේ පුරාවස්තු යනුවෙන් අදහස් කරනු ලබන්නේ පුරාවස්තු යනුවෙන් අදහස් කරනු ලබන්නේ
පුරාවස්තු යනුවෙන් අදහස් කරනු ලබන්නේ පුරාවස්තු යනුවෙන් අදහස් කරනු ලබන්නේ අතීත ප්‍රජාව විසින් අතීත ප්‍රජාව විසින් අතීත ප්‍රජාව විසින් නිර්මාණය කරන ලද හෝ නිර්මාණය කරන ලද හෝ නිර්මාණය කරන ලද හෝ පරිහරණය කර දැනට ඉතිරිව පවතින දේ 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 වේ දැනට පරිහරණය පරිහරණය කර දැනට ඉතිරිව පවතින දේ වේ නැත්නම් දේය කෞතුකාගාරවල කෞතුකාගාරවල ආගමික ස්ථානවල ආගමික ස්ථානවල ආගමික ස්ථානවල ඕ විවිධ පුද්ගලයන් බාරේ ඕ විවිධ පුද්ගලයන් බාරේ ඕ විවිධ පුද්ගලයන් බාරේ පුරාවස්තු දක්නට ලැබේ පුරාවස්තු දක්නට ලැබේ පුරාවිද්‍යාත්මක කැණීම් තුලින් 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 බහුල වශයෙන් පුරාවස්තු හමුවනු ලැබේ බහුල වශයෙන් පුරාවස්තු හමුවනු ලැබේ මේවා තුලින් මේවා තුලින් මේවා තුලින් මේවා තුලින් පැරණි සංස්කෘතිය පැරණි සංස්කෘතිය පැරණි සංස්කෘතිය පැරණි සංස්කෘතිය පැරණි සංස්කෘතිය තාක්ෂණය හා විදේශ සම්බන්ධතාවැනි තාක්ෂණය හා විදේශ සම්බන්ධතාවැනි තාක්ෂණය හා විදේශ සම්බන්ධතාවැනි තාක්ෂණය හා විදේශ සම්බන්ධතාවැනි කරුණු රසක් අවබෝධ කර ගැනීමට හැකිය
කරුණු රසක් අවබෝධ කර ගැනීමට හැකිය කරුණු රසක් අවබෝධ කර ගැනීමට හැකිය කරුණු රසක් අවබෝධ කර ගැනීමට හැකිය කරුණු රසක් අවබෝධ කර ගැනීමට හැකිය ආලියා ගන්න බැරි වුණු කට්ටිය ලියා ගන්න මම අර මැද ඉඳලා කියන්න පුරා විද්‍යාත්මක කැණීම් තුලින් පුරා වස්තු හමු වනු ලැබේ ඒවා තුලින් පැරණි සංස්කෘතිය තාක්ෂණය විදේශ සම්බන්ධතා වැනි තොරතුරු රසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ලැබේ හරි චිත්‍ර මූර්තිය පුරාවස්තු තේරුණාද චිත්‍ර මූර්තිය පුරාවස්තු තේරුණා කවුරු තේරුණ නැති කෙනෙක් ඉන්නවද ඒගොනා සර් කවුරු තේරුණ නැති කෙනෙක් ඉන්නවද හරි එන විනාඩි 5ක් දෙන්නම් කියව ගන්න පුතේ විනාඩි 5ක් දෙන්නම් කියව ගන්න විනාඩි 5ක් නෑ විනාඩි 3ක් දෙන්න
ක්‍රමයිකෝ හරි එහෙනම් දැන් මම ප්‍රශ්න ටිකක් අහනවා ඊට කලින් කියන්න ඕනේ ලබන සතිය පුතේ 6 භාගයක් ඇතුළත මේ ඩියුට් එක ඉවරයි හරිද පළවෙනි පාඩම ඉවරයි 10 වසර පළවෙනි පාඩම ශ්‍රී ලංකාවේ සෝරි ශ්‍රී ලංකා නෙමෙයි මේ ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර කියන පාඩම ඉවරයි ඊට පස්සේ ලබන සතියේදී පුතේ මම අනිවාර්යෙන් පටන් ගන්නවා ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳව ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳව ලබන සතියේදී පටන් ගන්නවා ඊට කලින් මම ඔයගලට අනිවාර්යෙන්ම ටියුට් එක දානවා ගෲප් එකට හරිද අනිවාර්යෙන්ම පුතේ පිළිදිද්ද වෙයි ලබන සතියේ පන්තියෙදී අනිවාර්යෙන්ම ටියුට් එක නම් print out කරගෙන ඉන්න ආ එවලේ කියන්න එපා හරිද මම අනිවාර්යෙන් දානවා ඩියුට් එක හරි ඊට පස්සේ කියන්න එපා හම්බුන්නේ බැරි වුණා ආ දැක්කේ නෑ එව්ව කියාගන්න ලෑස්ති වෙන්න එපා පුතේ හරිද ඒ නිසා හරිද 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 ඒ නිසා පුතේ අනිවාර්යෙන්ම ලබන සතියේදී දෙන ටියුට් එක print out කරගෙනම එන්න ලබන සතියේ දෙන ටියුට් එක print out කරගෙන ඉන්න ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නව නම් අර ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නව නම් ඒගොල්ලෝ යාළුවන්ට දැනුවත් කරන්න ලබන සතියේදී මේ ඇල්ඩර්ින් කොලෙජ් එකේ අලුත් පාඩම පටන් ගන්නවා පැය භාගයක් ගියාට පස්සේ සම්බන්ධ වෙන්න කියලා අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න කියලා හරි එතකොට තව කොටසක් තියෙනවා මේක ලියන්න ඕගොල්ලන්ට තව කොටසක් තියෙනවා මෙන්න මේව චිත්‍රයක් ඇති පොඩි පින්තූරයක් ඇති තියෙනව නේද හරි අන්න ඒ කොටස ලියා ගන්න පුතේ අන්න ඒ කොටස ලියා ගන්න ඉසුරුමුණි විහාරයේ පිහිටි මොකද්ද ඒ ආ මොකද්ද මේ මොකද්ද මේ අශ්ව හිස සහ මිනිසා දැක්වෙන මූර්තිය ඒක ආයෙත් කියන්න ඉසුරුමුණි විහාරයේ පිහිටි අශ්ව හිස සහ මිනිසා දැක්වෙන මූර්තිය හරි එතකොට ලබන සතියේ මේ ටියුට් එක අවසන් වෙනවා අය භාගයකින් අනිවාර්යෙන් ටියුට් එක අවසන් වෙනවා ඊට පස්සේ අලුත් ටියුට් එක පටන් ගන්නවා ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳව ශ්‍රී ලංකාව ජනාවාස වීම පිළිබඳව පාඩම පටන් ගන්නවා හරි එහෙනම් පුතේ අදට මෙතනින් ක්ලාස් අයියෝ සර් කියන්නකෝ පළමු ලෝක යුද්ධ පළමු ලෝක යුද්ධ ගැන පාඩමක් තියෙනවා පුතේ 11 වසරේ හරිද 11 වසරේ 8 වෙනි පා 8 වෙනි පාඩම හරිද 11 වසරේ අවසාන පාඩම කියන්නේ ලෝකමහා සම්මුතියන් ලෝකමහා සංග්‍රාම සහ සම්මුතියන් කියන එක හරිද ලෝකමහා සංග්‍රාම සහ සම්මුතියන් ලෝක යුද්ධය ගැන පාඩමක් තියෙනවද කියලා මේක නේද පුතියා ඒ මැසේජ් එක මට පේන්නේ නැහැ මොකද කිව්වේ ලෝක යුද්ධ ගැන මොකක් කරේ වුණේ නේද වගේ 10 වසර නෑ පුතේ 11 වසර තියෙන 11 වසරේ 8 වෙනි පාඩම 11 වසරේ 8 වෙනි පාඩම තියෙන්නේ ලෝක මහා සංග්‍රාම සම්පතා සම්මුතිය හරි ඒක තියෙන්නේ 11 වසරේ හරි එහෙනම් අදට මම මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා අපි ආපහු නැවත වතාවක් සම්බ වෙන්නේ ලබන සතියේදී දෙන ටියුට් එක අනිවාර්යෙන් print out කරගෙන ඉන්න මේ ටියුට් එක අවසන් කරනවා අය භාගෙන් අවසන් කරනවා excuse me sir ඔව්
සර් කලින් ටියුට් එකක් දාන්න පුළුවන්ද ගිය සතියේ සම්බන්ධ වුණේ ටියුට් එක මල් ළඟ නැහැ. අගෙන මේ ටියුට් එකේ පුතේ වගාව නැත්තේ දැන්? ඔව්. හරි මම ඔයාලට ටියුට් එක දාන්නම් group එකේ මේ පුතේ නැත්නම් group එක දැන් දැම්මොත් කට්ටියක ඩඩවඩ ගාලා ඒකට print out කරන්න පටන් ගනී. හරිද? ඔයාලගේ WhatsApp group එකේ ඇති මගේ number එකට ඒකට message එකක් දාගන්න දාන්න අද දාන්න එපා. හරිද? හෙට දාන්න පුතේ මම අනිවාර්යයෙන්ම ටියුට් එක දාන්න. හොඳද? හරිද? හරි සර්. හරි WhatsApp group එකේ තියෙන පුතේ. හරි. WhatsApp group එකේ මගේ number එකේ තියෙනවා. හරි group admin ලගේ මගේ number තියෙන එකට දාන්න. මම ඔයාලට ටියුට් එක දාන්න. හරි. එහෙනම් සියලු දෙනාටම හරි. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. ජය ජය වෙන්ඩෝ. I go on, sir. I go on, sir. I go on, sir.